රටක් ලෝකයක් ආදරය කරපු ඒ ලස්සන කටහඬින් ඉදිරියේදී බණ පද ඇසේවි. එදා මංජු අයියේ කියලා කතා කරාට ඉදිරියේදී අපේ හාමුදුරුවනේ කියලා කතා කරන්නත් දවසක් උදා වේවි. මංජු තේනුවර ගිහි ජීවිතයට සමුදීලා ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරන් නිවන් මගට පය තබන්නට තීරණය කරලා ඉතින් නිවන සොයා යන්නට තීරණය කරපු ඒ මංජු තේනුවර ගැන මම කතා කරන්නට ඕනේ. ඒ මුකුත්ද මේ මාත් එක්ක ලඟින්ම ආශ්‍රය කරන මීට සතියකට කලනොත් මාත් එක්ක දුරකතනෙන් කතා කරපු ඒ නිහතමානී මාධ්‍යවේදියා මංජු තේනුවර කියන්නේ. මංජු අයියා මට මුලින්ම මුණ ගැහෙන්නේ ලන්ච් ටයිම් ටීවී හලාත ප්‍රදේශයේ තැනක කරන්න අපලා මම කිලා කියන අයියේ මට නිවේදන කටයුතු කරන්න ආසයි මට වාගේ ඉගෙන ගන්න ආසයි මම ගොඩාක් ආදරය කරමු නිවේදකී. එදා ඉඳලා ආශ්‍රය ගන්න පටන් ගත්ත දවසේ ඉඳලා මම මාධ්‍ය ශ්‍රේෂ්ඨ වැඩ කටයුතු කරද්දි මට හමු වුණ නිහතමානී චරිතයක්. ඕන තැනක මල්ලියේ කියලා කතා කරලා ළඟට ඇවිල්ලා කරටක් දාගන්න චරිතයක්. ඉතින් මංජු අයියා කියන්නේ මිනිස්සුන්ට ගොඩක් උදව් කරනවා නමුත් කවදාකවත් පෙන්වෙන්නේ නැහැ. ඒක YouTube channel එකකුත් තියෙනවා. ඒත් එක්කම ලැබෙන මාසික ආදායමෙන් එයාට කණ්ඩ නැති වුණත් මිනිස්සුන්ට උදව් කරන චරිතයක්. මේ ළඟදී මේ මාස කීපයකට ප්‍රථම ළමයි ගොඩකට ගොඩාක් පොත් බෙදා දුන්නා. මටත් ආරාධනා කරා මට එදා විශේෂ හේතුවකින්ද යන්න බැරි වුණා. නැත්නම් මම එදා ගිහින් අනිවාර්යයෙන්ම වීඩියෝයක් කරනවා. ඉතින් දකුණු පලාතේ තමයි මේ වැඩ කටයුතු උනේ. ඒ වගේ මිනිස්සුන්ට ගොඩාක් උදව් කරන නිහතමානී චරිතයක්. මාර මනුස්සකම් දන්න චරිතයක්. ඉතින් අද ඔහු යථාර්ථය ජීවිතේ යථාර්ථය තේරුම් අරන් නිවන සොයා යන්න ගමන ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ දිනවල නම් අම්මත් එක්ක ගත කරනවා කියලා තමයි ආරංචිය. ඉතින් එයාගේ මල්ලි Facebook පිටුවේ සටහනක් තියලා තිබ්බා. ඉතින් මේ ගත් තීරණය හොඳ අතටපත් වෙලා නිවන් මඟ අවබෝධ කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව බුද්ධ ශාසනයට මෙහෙවරක් කරන්නට රටන ලෝකයට ආදර්ශමත් චරිතයක් වෙලා හොඳ බණපද අපිට ඇහිවි ඉදිරියේදී ඔහුගේ. ඉතින් මංජු අයියේ ගත් තීරණය සාර්ථක වෙන්නේ ඒ වගේම මට මගේ වීඩියෝ බලලා වැරදි හදලා මට ගොඩක් දේවල් කියලා දුන්නට මේ අත් දෙක උස්සල වඳිනවා. මට බැහැ දකින්න ලැබුණොත් අනිවාර්යෙන් ගිහිල්ලා දන ගහලා වඳින්න ඔබව ඒ කසාවත පොරවගෙන ඉන්නවා දකින්න මම ගොඩක් ආසාවෙන් ඉන්නේ. ඉදිරියේදී ඔබව දැක බලා ගන්නට මට හැකි වේවි ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ මේ ආරම්භ කළ ගමන සාර්ථක වේවා. බුදු සරණයි. එදා සහෝදරෙක් වගේ අයියේ කියලා කතා කරාට ඉදිරියේදී අපේ හාමුදුරනේ කියලා කතා කරන්න. තෙරුවන් සරණයි. මම සකියා.